සක් ැමෝටම ගය හොම නලකට අලව ආදරයෙන් පිළිගානවා ඒගේම ීඩිය කත්තෙක් දිගට ප්‍රදීසිටන්න කියලා ආරාධනා කරනවා ීඩියෝ එක හොඳ එනම් මගේච්චනල එක සබස්රाइප් කරන කියලා තාදරෙන් ඉල්ලවා. උනුවතුරළ දාල සෝධගත්ත සෝය ටිකට මම දුනු කුරෘ්ි ක්මතන එකතු කරනවා. ඒගේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා සහ ඊළගට මම උළුහාල් කුඩු ටිකක් එකතු කරගන්නවා මේ උළුහාල් කුඩු පරිප්පු කරියෙක්කට වගේ එකතු කරහම කරියෙක හරහිම රසයි ඊළඟට මම මේකට පොල්තෙල් ිකක් එකතු කරගන්නවා එකතු කරලා මේ ටික කලවන් කරලා පැත්තකින් තියෙනෝ. ඒවගේ තියාගෙන මේකට මම එකතු කරන අනෙකු තමුරාපිතික තමා ලෑස්ති කරගන්න හදන්නේ මේ සෝයා කරයක හරීම රසයි ඉතින් වෙනස්ම රසකට හදන වෙනස්ම පාටකට එවගේ වෙනස් සුවඳකට හදනකාය එකක් ඉතින් මේක එක්ක විතරාක්ම බර්්ථක කරන්න පුළුවන් හරිී රසයි ඔත් හදල බලන්න එවගේම ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. මෙතන තියනෙ ඉගුරු සහ සුදුලුුණු පෙස්ටික මම හදාගත්ත ටිකක් කරන්න ඔයාට එහෙම ගෙදර ගන්න නැත්තම් ඉංගුරු ටික් වෙනවා සුදුලුුණු ටික් වෙනමත් අලලගන්න. කපාගත්ත ලූුණු ඒවගේ මම මිරිස් කරලාක් ්‍රම්පෙසා කරපංච මෙතන ම මාරන්තියනවා.ඒවගේම කපාගත්ත තක්කාලි ගෙඩියක් මෙතන රත්තුමුල වුණු ටකක් කරන්තියෙනවා ඔයාට ම එක කියන්න. ඊළඟට පොල්ම මේ සැඳි දෙකක්. එනසාල් කරඳමුංගු සහ කරමුණටි සහ කුරුදුපද තමා ඔයා ඒ දැක්කේ. ඊළඟට මම මෙතැනට මිරිස්කුඩු තේ හැනි දෙකක් විතර එවගේම කහකුඩු ඊළඟට තුන පාකුඩු එකතු කරලා තියාගන්නවා මේක මම තෙම්පරාදුවට තමා එකතු කරන්නේ මොකද එතකොට ඇත්තලව මේක හරිම රසයි. මේ කහක්කුඩුව එකතු කරන්නේ ඒවාගේ මෙතන මම තුන පහකුඩු එකතු කරනවා මේ වෙලා වෙද්දි මම මේ සෝයාමීට් පැකට්ට කියෙන රසකාරක කරිකුඩුවක එකතු කරන්නේ නෑ. මොකද අපේ ස්වභාවික රසකාර කමුදරව්‍ය ඕන තරම් අපිට ස්භාවිකෝ හයාගන්න පුළුවන් දේවල් තියෙනවා. මේම එකතු කරලා ත ම මම මේ සෝයාමීට් කරය එක හදාගන්නේ. ඉතින් මේ විදිහටත් හරි රසයි ඔයා හදල බලන්න ඉළඟට මම බ්ලෙන්න්ඩ කක්්ප කාරගන. තක්කාලිටික ඒවගේම ලූුණු ටික ඒවගේ මර පොල් මේේ සැඳි දෙක ගත්ත ඊළඟට කුරුන්දු පොතු කරාමුණැටිසා එෙනසාල් ටික එකතු කරලා මේක හැනගානට වතුර දාලා මේක හොඳ පේස්ටකක් වෙන ගම්බ්ලෙන්න්් කරගන්නවා ඇත්තටම මේ විදියට හැදවාම මේ සෝයාමීට් කරයකට වෙනස්ම රසයක් එකතු වෙනවා ඔයත් හදලා බලන්න ගෙදර, ඒ වගේම ඔයාට හෙදන මස්මාලු නැත්තම් මේක ඇත්තටම මස් වගේ රසට තියෙනවා හරීම රස්වයිතින් උත්සා කරල බලන්න ඉතින් ම දැන් ඇස්ව බ්ලන් කරගන්න මේ තියෙන්නේ බ්ලන් කරගත පේස්ට එකවෙන්න මේගානට වගේං බ්ලන් කරගන්න ඕනේ හොඳවට බ්ලන්් කරගන්න පොල් කෑලි හිටිය නැති වෙනකං. ඉතින් එතකොට මේ කරීක හරිම උකු වෙනවා. එගේ කරයකට වෙනස් කලර එකක්කෙනවා වෙනස් සුවඳක්කෙනවා එවගේ වෙනස් රසයක් එෙනවා. ඒ නිසාත මම මේ විදියට හදාගන්න ඊළඟට මම පලාාජනයක් රත්තුවවෙන්න තියල මේකට තෙල් එකතු කරගන්නවා. දින් තෙල්ටික රත්වී ගෙන එනකොට මේකට අබටිකක් වගේම අර මම කලින් කපල තියාග ඇත්ත ලූුණු එවගේ මම මිරිස් ඊළඟට කරපිංචා රම්පෙටික එකතු කරලා මේක පොඩ්ඩක් තලේ තෙම්ප්‍රාදුුවෙන දෙවා මේ තෙන්පරාදු වීගන එනකොට මමට අර මිරිස්කුඩු කහකුඩු සහ තුනුපාකුල්මම හදාගත්ත මික්ෂ එක මේකට එකතු කරනවා එකතුවෙරා ටිකක් තෙලේ තෙම්පරාදුවෙන් දෙනවා මේක ඇත්තට බත් එක්කට විතරක් මෙමේ පාන්නෙක්කවගේ අපි ඉදි ආපෙක් මේ වගේ දෙයක් එක්ක වුනත් හ මේක හාරයට ගන්න පුළුවන් ඇත්තරම හරීමම රසරැසිපියකක් දින උත්සා කරලා බලන්න මේ මම එකතු කරගත්ත අබ ඊළඟට කපාගත්තාමමිරි ්‍රරම්පේ ඒගේ ළ වුණුටික එකතු කරලා තෙලේ මේ විදිරට තෙම්පරාදු වෙන්න දෙනවා. මේ තෙම්ප්‍රාදු වෙලා ටිකවෙලාවක්. යෙන කොටම මේකට ඉංගුරු සුදරුවුණු පේස්ට එකතු කරගන්න මංකා අලින්ංකිී ඔබගේම ඔයාට මේ වෙලා විංගුලු සුදරුවන් පේස්්ට එක නැත්නම් ඉංගුරු ටිකක් වෙන මත්තලලා සුදදුරුවන් ිකක් වෙනම තල්ලත් එකතු කරගන්න පුළුවන් ඒගරුත් තිෙදර නැත්තම් සුදලුණන තරක් වුණන ටිකක් පඩිපුර තල්ලා මේකට එකතු කරගන්න රසේ ලොකු වෙනසක් වෙනන. ඉතින ඊළඟට මේටික එම්පරාදු වීගෙන කොටම මම මේකට මිරිස්කුඩු ඒවගේම කහකුඩු තුන පහකුඩු එකතු කරනවා එකතු කරලා ටිකවෙලාවක් මේ තිෙලේ තෙම්පරාදියෙන් දෙනවා. ඇතර මම්මක ගොඩක්ගේ තුන පහ එහෙමත් නැතා මේ කරී පෞඩර් ඒදේවල් ගොඩක් කල්ුවෙනගන් තෙලේ තියා ගණනය ඔයාට මේකේ කලර්ක. ඒමන්දදම් මොයා කැමතින සොයාමීට් එකක කලුවට හදාගන්න සහරු කැමති සෝයවි කලුවටකන්න ඉතින්. කලුපාට තියෙනකොටාස එහෙම ඔයා කන්න කැමතිකෙනෙක්නම් ඔයටට පුළුවන් මේ අ අපි දාගන්න මිරිස් ඒ මිශ්‍රණය ටිකක් වැඩි පුරවෙලාවක් මේ තෙලේ තියාගන්න ටිකක් කලුපාටට වගේ හැරෙනකං එතකොටස්ොයාමීට්කාරිය ඔයාට පුළුවන් කළුපාටට හදාගන්න ඇතට මම මේ වෙලාවේදී ටිකක් රතුපාටට හිටෙන තමයි හදාගන්නේ ඉතින් මේ දකින්නේ මම ඔයාල් ඔයාල මේ දකින්නේ මම අර තුොන පහා මිරිස්කුඩු කහකුඩ මිස්ට්‍රණය එකතු කර ගත්ත විදිිය ගතු කරලා මේ විට ෙලේටිකක් තෙම්පරාදු වෙන්න දෙෙනවා. එවගේ මම අර ඔළුහාල් කුඩු මිස්ත්‍රණය ගෙන කලින් කිව්වා මේකම වඩියුව එකකි නිදිරිට අපප්ලෝඩ් කරන හිතාගෙන ඉන්නවා. මේ ඔළුහාල් කුඩුව එකත් හරම රසයි ඒවගේම අප අපේ ආහාරවලට විශේෂයම කකුත කරගන්න ඕනු කොු බඩු ඇතිරි එකක් තමාමේ ඔළුහල් කියලා කියන්නේ. පරිපු කරයක් වෙනස් මරසකට හදාගන්න පුළුවන් මේ ඔළු හල් කුඩු එකුතු කරගත්තාම ඉතින් ඉදිරි වඩිවලදි මම ඒවත් අපපලෝඩ් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉල්ලඟට මෙන්න මේ ගානට වගේ එනකට ඔයාට පුළුවන් අර අපි හදාගත්ත අරපොල් තක්කාල බ්ලන් කර ගත්ත මිශ්‍රණය මේකට එකතු කරන්න එකතු කළ ම මේකට ්ලන්ඩ කප් එකෙත්ති නැටික සෝදලා මේකට එකතු කරගන්නවා තවත් මේකට ඔයාට හොදිගති ඕනනං ඒමන්තම් වැඩිපුර ඉස්මගතියක් තියාගන මේ හාරයට ගන්න කැමතිගෙනෙක් නම් ඔයාවාට මේ ලේ තවත් වරෝ ටිකක් එකතු කර ගන්න පුළුවන් එකතු කරගන අර කලින් අපි හදාගත්ත සෝයා ටික මේකට එකතු කරනවා එකතු කරලා පනකින් වහලා හොඳරට තැම්බෙන්න තියාගන්නවා ඇතට මම මේක කොඩක් හොදිිගතිය එක්ක ගන්නේන ඔයා මේක කන්න හදාගන්නේ බත් එක්ක නිමේනම් පාම් වගේ දෙයක් එක්ක නම් ඒවගේ මිදි්‍යාප වගේ දෙයක් එක්ක නම් ඔයාට පුළුවන් මේකේ හොදිගතියේ ටික් වැඩිපුරතියෙන් හදාගන්න ඇත්තටම මම මේ වෙලා අවේදී ගොඩක් හොදිගතී තියෙන් හදාගන්න ඔයාට මේ පේනවා මම ටිකක් හොදිගතී හින්දවල තියෙන්නේ මේක හරීම රසයි බත් මේක එක්ක විතරක්ම කන්න පුළුවන් හිඳන් හද බලන්න ඔයගේ යාලුවන්ටත් මේක හදන්න මේ විීඩිය එක ෂයා කරන්න එ වගේ මය ගද